ගායකයන්ගේ ජාතික පෙරමුණ විදිහට මේ රටේ ප්‍රබල වෘත්තීය සමිති සහ වෘත්තිකයන්ගෙන් සැදුම්බුලත් සංවිධානවල නියෝජිතයන් විශාල පිරිසක් අද මෙතන ඉන්දියානු මහසු කොමසාරිස් කාර්යාලය තුළට පැමිණ සිටිනවා වෙත පැමිණ සිටිනවා මේ රටේ මහජනතාව පැහැදිලිවම එක්ක ගිවිසුම සහ ඒ සම්බන්ධ යන සාකච්ඡා ප්‍රතික්ෂේප කරලා තියෙනවා මේ වෙන විට පැහැදිලි වම ජනතාව විසින් තම මතය ප්‍රකාශ කළා ඒ අනුව ජනතා මතය තුළින්ම එක්ක ඇතුළු ඒ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් කරගෙන යන වැඩපිළිවෙල රජය විසින් මෙතෙක් අනුගමනය කරපු වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කරලා තියෙන මොහොතක ඒ වගේම මේ රටේ දේශපාලනික වශයෙන් අස්ථාවර භාවයක් ඇති වෙලා තියෙන වෙලාවක මේ රටේ යම් කිසි පිරිසක් විසින් මේ වෙන විට හොර රහසේම එක්ක සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත් වෙලා ගිහිල්ලා ඉන්දියාව තුළ ඒ සාකච්ඡා ඉදිරියට ගෙන යාමට මේ වෙන විට කටයුතු යොදමින් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විදිහට අපි පෙරමුණ අරගෙන මහජනතාවගේ මතය ඉන්දියාව වෙත දැනුම් දීම සඳහා අද මේ මහ කොමසාරිස් කාර්යාලයට පැමිණ සිටිනවා. අපි මේ අවස්ථාවේදී ලිපියක් බාර දීමට කටයුතු කරනවා ඉන්දියානු මහ කොමසාරිස්තුමාට මේ සම්බන්ධයෙන් වහාම ඉන්දියානු රජය දැනුවත් කරන්න කියලා. මොකද පැහැදිලිවම මේ වෙන විට මේ රටේ මහ ජනතාව විසින් මේ එට්කා කියන ගිවිසුම සම්බන්ධයෙන් කරගෙන යන කටයුතු ප්‍රතික්ෂේප කළා ඉවරයි. මේ දිනවල ප්‍රාදේශීය මට්ටමින් බිම් මට්ටමින් මේ රටේ මහ ජනතාව මේ ප්‍රතික්ෂේප කළා ඉවරයි. මොකද මේ දිනවල පැවතුණු ලැබුවා වූ ඒ ඡන්ද කටයුතු වලදී එට්කා ගිවිසුම ප්‍රධාන මාතෘකාවක් බවට පත් වුණා. ඒ නිසා මහ ජනතාව පැහැදිලිවම එම ගිවිසුම සම්බන්ධයෙන් කරගෙන යන කටයුතු ප්‍රතික්ෂේප කරා. ඒ අනුව මහජන කැමැත්තක් නැතුව මහජනතාවගේ අනුමැතියකින් තොරව මේ එල්කා ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරියට සාකච්ඡා කරගෙන යාම ගැන අපි දැඩි විරෝධය පළ කරනවා. ඒ අනුව අපි ඉන්දියානු රජයට පැහැදිලිව දැනුම් දෙනවා මේ වන විට මහජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණු මේ රටේ අනුමැතිය නොලැබුණු මේ සාකච්ඡා වහාම නතර කළා. මේ සාකච්ඡා සඳහා පැමිණ සිටින පිරිස වහාම නැවත ලංකාවට එවන්න කියන එක අපි ඉල්ලා සිටිනවා. මොකද මෙවැනි දේශපාලනික වශයෙන් නස්ථාවර වූ ජනමතය තුලින්ම මේ ප්‍රතික්ෂේප කළා තියෙන වෙලාවක ඉන්දියාව වැනි ලෝක බලවතෙක් ආසියාවේ සිටින බලවතෙක් මේ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන අවස්ථාවාදී ලෙස ප්‍රබල රටක් විදිහට මෙවැනි කටයුත්තකට යොමු වෙනවා නම් එය ශිෂ්ට සම්පන්න රටක් ලෙස කළ යුතු කළ හැකි කාරණයක් නෙමෙයි, කළ යුතු විදියක් නෙමෙයි. ඒ නිසා අපි ඉන්දියාවෙන් පැහැදිලිව ඉල්ලා සිටිනවා මෙවැනි අස්ථාවර වේලාවක අවස්ථාවාදීව කටයුතු නොකර ශිෂ්ට සම්පන්න ලෝක බලවතෙක් විදිහට කටයුතු කළා වහාම මේ සාකච්ඡා ඉදිරියට ගෙන යාම නවත්තලා නැවතත් මේ රට ස්ථාවර වෙලා ජාතික ප්‍රතිපත්තියක් මත පිහිටවලා මේ සාකච්ඡා සඳහා නැවත යොමු වෙන තෙක් වහාම මේ සියලුම සාකච්ඡා අවලංගු කළා. ඒ දැනට ගොස් සිටින නිලධාරීන්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා අවශ්‍ය කටයුතු සලසන්න කියන ඉල්ලීම තමයි අපි කරන්නේ. ඒ අපි දැඩුව ඉල්ලීම කරනවා. මොකද එහෙම නැති වුණොත් ඉන්දියාවට අපි පැහැදිලිව ප්‍රකාශ කරන කාරණයක් තමයි මෙවැනි ආකාරයට ඉන්දියාව වැනි රටක් කටයුතු කළොත් නැවත වාරයක් මේ රට තුළ ඉන්දියානු විරෝධී ආකල්පයක් මහ ජනතාව තුළ ඇතිවන එක වළක්වන්න අමාරු වේවි. ඒ තුළින් ඉන්දියාවට ශ්‍රී ලංකාව වැනි රටක මහ ජනතාව තුළ ඉන්දියානු විරෝධයක් ඇති වෙලා ඉන්දියාවට නැවතත් දැඩි ව්‍යාකූල තත්ත්වයකට මුහුණ දෙන්න වෙයි කියන කාරණේ අපි පැහැදිලිව ඉදිරිපත් කරනවා. ඒ අනුව අපි නැවත වාරයක් ඉන්දියාවට කියනවා වහාම මේ ඉදිරි සාකච්ඡා නවත්තන්න, මේ අවස්ථාවෙන් ප්‍රයෝජනට අරගෙන අවස්ථාවාදී ලෙස හැසිරෙන්නේ නැතුව ශිෂ්ට සම්පන්න රටක් විදිහට හැසිරලා මේ කාරණේදී රටේ මහ ජනතාව ශ්‍රී ලංකීය ජනතාවගේ හඬට මුල් තැන දෙන්න කියන ඉල්ලීම අපි කරනවා.